සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු අද දවසේ forex market එකේ gold market එකේ අපිට කොයි වගේ තැන් වලින් අලුතින් entry ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම අලුත් විදිහකට, ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා market එක overall ලොකු down එකක තියෙනකොට ඊයේ දවසේ release වෙච්ච news ටික USD වලට negative වුණා. හරි, ඒ නෙගටිව් වීමත් එක්ක මාකට් එක සැලකිය යුතු buy එකක් ආවා. ඉතින් අපි ඊයේ දවසේ කතා කළ level වලටම ඔයාලට මතක ඇති. ඊයේ දවසේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් මං කිව්වා golden pivot එකට, එහෙම නැතිනම් ඒකේ 50 period, ඒ කියන්නේ 0.5 level එකට, උදාහරණයකට 1960 64ට වගේ up වෙන්න පුළුවන් කියන chance එක. හරි, එතකොට golden pivot එක තිබ්බ 1970 ගණන් වල වගේ. හරි, ඒකත් එක්ක මාකට් එක ඒ කියපු ලෙවල්ස් වලට අප් වුණා. ඉතින් කියන්න සතුටුයි, ෆ්‍රී ගෲප් වල VIP ගෲප් වල හැමෝම ඒ buy එක pip 250කට වැඩිය හොඳ profit එකකට ආවා. හරි, එතකොට අද දවසේ විශේෂයෙන් මොනිටර් කරන් ඉන්න ඕනේ key levels කීපයක්ම තියෙනවා. ඒකත් එක්ක මාකට් එකේ කොයි වගේ මූවමන්ට් එකක් තියෙයිද, කොයි වගේ තැන් වලින් entry එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක කතා කරමු. හරි, මුලින්ම කතා කරොත් 1 day chart එකේ ඔයාලට බලන්න පුළුවන් මේ සතියේ පළවෙනි candle එක 100 सिंपल मूविंग एवरेज सपोर्ट अरगन मार्केट बउंस अरे इतकोट अभी प्रईस कैंडल स्टीक बेलो बड़ा पुलवास मेह तीसवेन दिधिमय विलातीम दिदास विशिने जूनी पास सदे तम मार्केट मूवेला अरे इतोट वाड़ मन की සිකුරාද දවසේ කැන්ඩල් එක සම්පූර්ණයෙන්ම බ්‍රහස්පතින්දා දවසේ කැන්ඩල් එක ඉන්ගල්ෆ් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සෙටප් එක. හරි, ඒකත් එක්ක සැලකිය යුතු සෙල් එකක් මාකට් එකේ අනිවාර්යයෙන් යන්න ඕනේ කියන එක සහ මේ ඉන්ගල්ෆ් කරපු එකේ සැලකිය යුතු අප් එකක් එන්න පුළුවන් කියලා අපි තනි කැන්ඩල් එකට වඩා මතක ඇති ෆිබොනාචි ලෙවල් එක ෆිබොනාචි ටූල් එක යූස් කරා. මෙන්න මේ විදිහට. හරි, ඒකත් එක්ක බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් අපි මෙතන මොනිටර් කරන් හිටියා 0.382 ලෙවල් එක, ඊට පස්සේ 0.5 ලෙවල් එක, 0.61 යට, එහෙම නැතිනම් গোল্ডන් පොකට් එක. එතකොට গোল্ডන් පොකට් එක හරියට ඇවිල්ලා නැහැ. මාකට් එකේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි, නිවුස් එකත් එක්ක තමයි බවුන්ස් උනේ. ඒකෙන් මාකට් එක ආය සැලකිය යුතු ඩ්‍රොප් එකකට දැනට ඇවිල්ලා තියෙනවා. හරි, එතකොට මේ සෙටප් එකේදී තාමත් අපිට මොනිටර් කරන් ඉන්න පුළුවන් කී ලෙවල්ස් දෙකක් තමයි මෙන්න මේ 0.5 ලෙවල් එක මාකට් එක හෝල්ඩ් කරයිද, එහෙම නැතිනම් গোল্ডන් පොකට් එකට මාකට් එක අප් වෙන්න පුළුවන් chance එකක් තේරි කියලා. එතකොට 1965 1970 අපි මේක 1970 වමුගමුකෝ 1970. හරි, මේක අපි දාමු 1965. එතකොට පිළිවෙල ඉන්න වැඩි. හරි, මේකේ ෆිබොනාචි එක අයින් කරමු. එතකොට ඔන්නෝයේ කී ලෙවල්ස් විශේෂයෙන් මොනිටර් කරන් ඉන්න ඕන ලෙවල් දෙකක් අද දවසේ. හරි, එතකොට 1 day chart එක ගැන ඔය දේ තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට 1 day chart එකේ දැනට ට්‍රේඩ් වෙන්නේ මේ කැන්ඩල් එකෙන් පොඩ්ඩක් පහළට අවිලා දෙන ඔයාලට බලන්න පුළුවන්. දැන් ප්‍රයිස් එක ට්‍රේඩ් වෙන්නේ 1960 කියන ලෙවල් එකේ. හරි, අපි 4 hour chart එකට ආවොත් 4 hour chart එකේ ඔයාලට මතක ඇති මම එක කාරණා කීපයක් කතා කරා 4 hour chart එකේ ප්‍රධානම දේ තමයි මාකට් එකේදී අර වෙන්න පුළුවන් හැම පැත්තෙම මම ඔයාලට නිතරම කියනවානේ ඇනලයිස් කරන්න බලන්න දකින්න හැම තැනින්ම කන්ෆර්මේෂන් එක එන්ට්‍රි ගන්න. මොකද හැම වෙලෙම බලන්න තැන් කීපයක් තියෙනවා. හරි, මෙන්න මේ කාරණාව. මේකෙදි තමයි අපි buy entry එකත් ඔයාලට දුන්නේ. හරි, 4 hour chart එකේ ඔයාලට මතක ඇති මෙන්න මේ විදිහේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැන මම ඊයේ දවසෙත් කතා කරා. හරි, එතකොට 1යි 2යි 3යි තුන් පාරක් ටච් කරපු ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙතනින් බ්‍රේක් අවුට් කරලා තියෙනවා. බ්‍රේක් අවුට් කරලා ආයෙ රීටෙස්ට්මන්ට් එකක් දීලා ඔන්න එතනින් සැලකිය යුතු අප් එකක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට අපි මෙන්න මෙතනින් තමයි අපේ buy entry එකත් අරගත්තේ. හරි, එතකොට entry එක ගත්ත කට්ටියන් මතක ඇති මේ ලෙවල් එකෙන් තමයි අපි buy entry එක ගත්තේ. හරි, එතකොට මේ තියෙන සෙටප් එකත් එක්ක මාකට් එකේ හරි දැන් ඊළඟට අපි බලන්න ඕනේ මෙයා ආ ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස්ලි යයිද අප් එකකටම නැතිනම් රිවර්සල් වෙලා පහළට කන්ටිනියුස්ලි එයිද කියලා. හරි, ඒකේදී අපිට බලන් ඉන්න පුළුවන් අර මම ඔයාලට මතක ඇති මේ දවස් කීපෙම කියන ප්‍රධාන කී ලෙවල් එකක් තමයි 1935 සහ 1930. හරි, 1935 සහ 1930.
මෙන්න මේ zone එක break out කරලා පහළට ආවොත් market එක සැලකිය යුතු strong sell එකක් අනිවාර්යෙන් යන්න ඕනේ. හරි? ඒ කාරණාව ගැන අවධානය යොමු. එතකොට අපි 1 hour chart එකට ආවොත් 1 hour chart එකේ තව බලන්න දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි 1 hour chart එකේ අපිට බලන්න පුළුවන් 100 simple moving average එක resistance එකක් විදිහට අරගෙන තමයි market එක දැම්මේ පොඩි drop එකකට එන්නේ. හරි ඔයාලට පේනවා මම කියලා දුන්න setup එකත් එක්ක RSI එකත් මෙතන over board පැත්තේ ඉඳන් cross වෙලා තියෙනවා පහලට ඒකත් එක්ක දැනට 1959 ට වගේ down වෙලා තියෙනවා ඉතින් අපි මෙතන entry එකක් ගත්තා ඔයාලට මතක ඇති 1963 SL තියලා ඒකේ 1961 එකෙන් ගත්තේ සාමාන්‍ය පොඩි stop loss එකක් hit වෙලා තිබුණා ඒ කියන්නේ pip 20 එක වගේ ඒක recover කරගන්න පුළුවන් ඊළඟ signal එකෙන් කත් එක්ක මෙයාගේ දැන් අපි බලන් ඉන්න ඕනේ ඊළඟ level එක තමයි දැන් 200 simple moving average එක තියෙන 1956. එතකොට මෙයා down trend එක continuously පහලට යන්න නම් මෙයා මේ 200 period simple moving average එක තියෙන මෙන්න මේ zone එක කඩාගෙන පහලට එන්න ඕනේ. හරි? ඒ කියන්නේ 1956 level එක break කරලා candle එකක් close වෙන්න ඕනේ අඩුම 1 hour chart එකේවත්. එහෙම වුණොත් සැලකිය යුතු sell එකක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි? ඔන්න ඒ ලෙවල් එක ගැන මොනිටර් කරන් ඉන්න. එතකොට අනිත් කාරණාව තමයි දැන් මේ මාකට් එකේ. ඔයාලට පේනවා මේ යටිනු ට්‍රෙන්ඩ් ලයින් එක අපිට ප්ලේස් කරන්න පුළුවන්. හරි දැන් ඔය කතන්දර ඔක්කොමත් එක්ක මම මේ ටික දැනට අයින් කරන්නම්. මේ කී ලෙවල්ස් දෙක විතරක් තියාගන්න. හරි. දැන් මම මේකේ පැරලල් channel එකක් අඳින්න යන්නේ. ඒක තමයි ඔයාලට මතක ඇති මෙතන මම කිව්වා swing high point එක මේක. එතකොට ඒකෙන් අපි Fibonacci golden pocket එක පාව මෙතනින් mark කරගත්තේ මේ level එක තියලා. හරි. එතකොට high point එක මේ level එකනේ. එතකොට මේක high point එක විදිහට අරගෙන අපිට පුළුවන් මෙන්න මෙහෙම trend line එකක් විදිහට මේක ගත්තොත් මෙතනින් channel එකක් ඇඳගන්න. හරි. ඔන්න 1 hour chart එකේ අපිට පුළුවන් මෙන්න මේ වගේ setup එකක් බලන්න. හරි. එතකොට දැන් ඔයාලට පේනවා තව දෙයක්. ආ මොකද්ද? ඒක තමයි මාකට් එකේ පොඩි අප් එකක් යන්න පුළුවන් තව කියන එක පේනවා. දැන් මේක bearish flag එකක් විදිහට ඔයාලට මතක ඇති කලිනුත් 4 hour chart එකේ අපි මේ වගේ setup එකක් කතා කරා bearish flag එක ගැන. හරි. එතකොට මේ price එක මේ විදිහට තිබිලා මාකට් එක මෙතන consolidate වෙලා මේ යට තියෙන 200 එකට drop වෙලා මාකට් එක මෙන්න මේ වගේ move වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම down වුණා. ඊට පස්සේ මෙහෙම උඩ point එකට ගියා. සාමාන්‍යයෙන් 1985 80 මගේ ලෙවල් එකකට හෝල් කරන්න පුළුවන් වෙයි බයි එක. හරි දැන් එහෙමයි කියලා මෙතනින් උඩින් ගත්ත බයි ටික සෙල් ටික දැම්ම ගලවලා අයින් කරන්න යන්න එපා. මොකද එහෙම වෙන්න නම් මෙයා මේ ලෙවල් එකෙන් සැලකිය යුතු විදිහට මාකට් එක අප් එකකට රිජෙක්ට් වෙලා එතනින් බවුන්ස් වෙන්න ඕන. හරි දැන් මේ තියෙන සෙටප් එකත් එක්ක ඔයාලට පේනවා RSI එක තිමීර මිඩ් රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා. දැනට 50 ලෙවල් එකේ තමයි RSI එක තියෙන්නේ. ඒ කියන්නේ තව ටිකක් මෙයා මෙහෙම කන්සොලිඩේට් වෙවි පහලට එනකොට RSI එකත් පහලට ඕවර් සෝල්ඩ් වෙලා එයා එතකොට මේ 200 එක උඩට වැටුනොත් අන්න එතනින් සැලකිය යුතු බවුන්ස් එකක් යන්න පුළුවන්. හරි. ඒ කාරණාව ගැන මතක තියාගන්න. එතකොට දැන් කීප දෙනෙක් කීයමට chart එකවල තිබුණා CJ මේ තියෙන setup එකත් එක්ක මෙන්න මෙතන change of character එකක් විදිහට අරගෙන අපිට trend එක පහලට flip වෙලා කියලා ගන්න බෑද කියලා. ඔව් ඒ විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනින් change of character එකක් තියලා හරි මාකට් එක ඊට පස්සේ මේ උඩ තියෙන OB එකට ඇවිල්ලා golden pocket එකටම ඇවිල්ලා එතනින් reject වෙන විදිහට මාකට් එක දිහා බැලුවොත් ඊළඟට මෙයා දෙන්න ඕනේ මෙතනින් BOS එකක් නේද? ඒ කියන්නේ 1930 පහලට මාකට් එක drop වෙයි නේද අද දවසේ කියන එක කතා කරා. ඒක වෙන්න පුළුවන්. හැබැයි confirmation එක entry ගන්න කොහොම වුණත් අපිට issue එකක් නැහැ. මොකද VIP group sim එතකොට free group හැම එකම මම ඕගොල්ලන්ට මේ ලෙවල් එකෙන් දුන්නු buy එකයි හරි මේ ලෙවල් එකෙන් දුන්නු buy එකයි මේ ලෙවල් එකෙන් දුන්නු sell එකයි තාම
ओपन अभी हॉल करांगे इतकोट मार्केट के कोई पैत मूनत अभी दिपैते प्रॉफिट बुक करगनीमे हेकिन हर इतकोट एगन लघु गटलवा कति करवश्य है इतकोट विशेष अवधान इन्होने की लेवल कीपेम गए कथा करा इतकोट वन अवर चार्ट की ओ देवल्ट तम अद दवास अभी बल दिन चानेल के विधि मार्केट मूवनो गोडक दूर 200 सपोर्ट मे उडट इन पुलवा හරි හැබැයි එහෙම එනවා වගේ මෙතන පෙන්නලා දැන් මොකද මාකට් එක හදන්නේ හැම වෙලේම ගොඩක් අය ලොස් කරලා මූව වෙන්නනේ ඒ කියන්නේ ගොඩක් අය අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලා ට්‍රැප් කරලා මූව වෙන්න. එතකොට ඔන්න දැන් ගොඩක් අය මේ දේ පේනවා. එයාලත් බලන් ඉන්නවා. මෙතනින් බවුන්ස් වෙනකොට ලොකු ලොට්ස් වලින් ඔන්න buy entry ගන්නවා. හරි එතකොට දැන් ඔයාලා දන්නවා මාකට් එකේ ලොකු ටයිම් ෆ්‍රේම් වල ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඒකත් එක්ක මේ විදිහට ස්විම් පොයින්ට් මාක් කරොත් ඔයාලට පේනවා गोल्डन पॉकेट के तहत मार्केट के अवेलेबल है इतकोट मेन में सोन ने किंग ठीक है लोको सेलिंग प्रेशर का किक मार्केट के ड्रॉप पे ना हैकिया वक्त ही है ना अरे इतकोट आप इधर मेक मार्क करना पुलवां फिब गोल्डन पॉकेट के अरे इतकोट फिबोनाची गोल्डन पॉकेट के ना लोको आवधान या दिन ना विना वाद दावसे में ती ना सेटअप पिक හරි මම දකින්න මාකට් එකේ මෙයා එතකොට මේ විදිහට දැන් channel එකේ වුණත් එතකොට මේ mid level එකෙන් ඉඳනට reject වෙලා තියෙන හරියට ගත්තොත් හරි parallel channel එකේ mid level එකෙන් වගේ price එක reject වෙලා තිනවා 100 simple moving average එක තිනවා හරි ඒ setup එකත් එක්ක මෙයා 200 එකට වැටිලා fib golden pocket එකට ගිහිල්ලා strong sell එකක් වදින්න පුළුවන් ඒ කියන්නේ මේ විදිහට ගිහිල්ලා මෙතන consolidate වෙන්නේ නැතුව වුණත් මෙහෙම එකපාර sell වෙන්න පුළුවන් අපිට එතකොට tp 200 अरे पहाड़ कैंडल क्लोज से मे लेवल ड्रोपुन अरे एक दस समय हाथ लगे ड्रोपुन आप मेन मेहम से आप मे लेवल कन्फर्मेशन बाई का पुलवांगस्ता मुकद मे आम चैनल मार्केट मूव हितु हर एहेम अद दवासी कोई वे हरी कैंडल एक दस समय तीस लेवल हरी एक दस नौ सी हेट पहा हेट लेवल ले खारी ब्रेक कर ला उडिंग क्लोज नोट उड़े लेवल ले का क्लोज करो तो मार्केट के सेलेक्ट किए तो बाईये का क्या नवा ये वागे में याटल लेवल ले का क्लोज कर ला क्रॉस कर ला पहाड़ी क्लोज होना सेलेक्ट किए तो सेल ले का क्या नो अन्य कारण देखा मगे ना අවදානිය ඉන්නේ තොරතුරු ටිකක් තීරණාත්මක දවසක් වෙයි මාකට් එකේ එන්ට්‍රි ගන්නකොට අර ලොකු ප්‍රොෆිට් එකක් ටාගට් කරනවට වඩා හැම වෙලේම try කරන්න 30ක 40ක ප්‍රොෆිට් එකේ run වෙනකොට ට්‍රේඩ් කීපයක් ප්‍රොෆිට් එකෙන් book කරගෙන ඒ කියන්නේ ට්‍රේඩ් කීපයක් ප්‍රොෆිට් එකෙන් close කරන් එකක් දෙකක් hold කරන් stop loss entry එකට අරගෙන අර එහෙම money management එකකින් ට්‍රේඩ් කරන්න ඕනේ දවසක් විතර තමයි අද දවස දකින්නේ ඉතින් බලමු ඔය කියපු කාරණාත් එක්ක වරිසමින් entry ටිකක් ගන්න අවස්ථාව තියෙයි හැමෝටම හරි අපි අද දවසේ release වෙන news ගැන බලුවොත් අද 6 වෙනිදා අපිට බලන්න පුළුවන් මේ වෙනකොට news කීපයක් release කරලා තිනවා AUD වලට high impact news තියෙනවා 10ට උදේ 10ට එතකොට market එකේ ටිකක් volatile movement එකක් බලා ගන්න පුළුවන් වෙයි GBP වලට දෙකට තියෙනවා construction PMI එක මේ මාසේ තේතන GBP currency pair එකේ trade කරන අය ඉන්නවා නම් ඔන්න high impact news එකක් තියෙනවා එකත් එක්ක CAD වලට තියෙනවා 7:30ට ඉතින් USD වලට high impact news එකක් නැහෙන high impact news එකක් තියෙනවා AIA short term energy outlook කියලා ඉතින් ඒක ලොකු issue එකක් වෙන එකක් නැහැ කොහොමත් මේ time එකේ සැලකිය යුතු volatile movement එකක් බලා ගන්න පුළුවන් වෙයි ඉතින් overall ගත්තාම අද දවසේ gold වලට සාපේක්ෂව ලොකු effect එකක් තියෙන high impact news නැහැ දැනට තියෙන විදිහට එකත් එක්ක market එක ටිකක් sideway movement එකක් ගිහිල්ලා අර මං කියපු විදිහට දැන් මොකද මාකට් එක ඕවරෝල් ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙනකොට මාකට් එක බයි කරන්න බය ප්‍රෙෂර් එකට වැඩිය සෙලින් ප්‍රෙෂර් එක තමයි වැඩි. එතකොට මේ සෙටප් එකෙන් මාකට් එක නිවුස් එකට ලොකු අප් එකක් ගියත් අද දවසේ ගොඩක් දුරට මේ ලෝ පොයින්ට් එකත් ලොස් වෙලා පහළට වැටෙන්න පුළුවන් මාකට් එක. එතකොට හොඳම දේ දැනට ඔයාලා අරන් තියෙන සෙල් පොසිෂන් ටික ඒ විදිහටම හෝල් කරන් ඉන්න. අලුතින් සෙල් එකක් ගන්නව නම් 62 1962 63 අතර වගේ ලෙවල් එකට මාකට් එක ආය බැක් වුණොත් එතනින් ගන්න පුළුවන්
එහෙම නැතිනම් golden pocket එක 1966 1967 වගේ range එකෙන් පැහැදිලිවම sell එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි ওই කාරණා ටික තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මෙතනින් නවත්තන්න පුළුවන් තරම් try කරන්න. අර හැමදාම signal වලටම trade කර කර ඉන්නේ නැතුව තමන් තනියම analyze කරලා තමන්ගේ setup එකට stop loss එකක් take profit එකක් define කරලා ඒකට trade කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඔයාලා මහන්සි වුණොත් සරලව මාකට් එක දිහා බැලුවොත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි, අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරා යන්න සියලු දෙනාටම ජය වේවා.